හොඳයි. 16 වෙනි පේපරේ B කොටසේ 4 වෙනි ගාන. මේක ඛණ්ඩාංක ජ්‍යාමිතිය අසුරෙන් තියෙන්නේ. හොඳයි. තනි ගානක් අපි බලමු අනු කොටස් නැහැ. Right. මුලින්ම කියනවා L1 L2 යන රේඛා දෙක සලකන්න. මෙව රේඛා දෙකෙහි කෝණ සමච්ඡේදකවල සමීකරණ සොයන්න. ඉන් මේවායේ සුළු කෝණ සමච්ඡේදකයේ L3 නම් L3 සමීකරණය අපෝහණය කරන්න. හොඳයි. අපි දන්නවා කෝණ සමච්ඡේදක හොයන හැටිනේ. රේඛාවේ සමීකරණේ මාපාංක ගන්නවා xy වල සංගුණකවල වර්ගවල එකතුවේ වර්ගමූලයෙන් බෙදනවා දෙන්න සමාන කරනවා. ඉතින් ඔය තේරිය මතක් කරගන්න ඔබේ උනේ අර රේඛා දෙකට යම් කිසි ලක්ෂයක ඉඳලා ලම්බ දුර වල සමාන වෙනවා නම් ඒ ලක්ෂ ටික එකතු කරාම හැදෙන්නේ කෝණ සමච්ඡේදකේ. ඕකනේ කතාව. ලම්බ දුර සමානව පවතින්නේ කෝණ සමච්ඡේදකේ උඩ ඉන්න අයට නේද? ඔය ඉතින් අන්න එතකොට ලම්බ දුර වල දෙක සමාන වෙන පරිදි අපි හොයන්න පටන් ගන්නවා. එතකොට ලැබෙන්න ඕන කෝණ සමච්ඡේදක. හොඳයි. මාපාංකයන් කරන්න ධන හොරණය වෙනවා ධනෙන් 1යි ඍණෙන් 1යි සුළු කරලනවා. දැන් කොහොමද සුළු කෝණ සමච්ඡේදකේ ගන්නෙ? ඒ තියරිය හැදිච්ච විදිය මතක් කරගන්න. යම් කිසි රේඛා දෙකක කෝණ සමච්ඡේදක වලින් සුළු කෝණ සමච්ඡේදකයේ මහා කෝණ කියලා සමච්ඡේදකයේ කියලා දෙකක් තියෙනවානේ. එතන මේ සුළු කෝණ සමච්ඡේදකය කොහොමද හොයන්නේ? ආරම්භක රේඛා දෙකෙන් කවුරු හරි හොයපු කෝණ සමච්ඡේදක දෙකෙන් කවුරු හරි ගන්නවා. අපි මේ දෙන්න කියලා ගත්තේ. ඒ දෙන්න අතර තියෙන කෝණේ හොයනවා. සුළු කෝණේ. තීටා කියලා ගත්තොත් මෙන්න මේ i සහ l1 අතර ආරම්භකය. එතන කෝණේ හොයන්න දෙන්නගේ අනුක්‍රමණ අරන් තීටා හොයන්න පුළුවන් විතර එන්නේ භාගයයි. ඒක එකට අඩුයිනේ. එකට අඩුයි නම් tan නගේ ඒ කියන්නේ කෝණේ 45ට අඩුයි. ඒ කියන්නේ මේක 45ට අඩුයි. එහෙනම් මේකත් 45ට අඩු වෙන්න බෑ. ඒ කියන්නේ මේ කෝණෙම අංශක 90ට අඩුයි. අන්න එහෙනම් මේ අරගෙන තියෙන්නේ මෙන්න මේ අරගෙන තියෙන මැදින් යන මෙන්න මෙයා මොකක් වෙන්න ඕනද? සුළු කෝණේ සමච්ඡේදකයේ වෙන්නේ. එහෙනම් 4x + 3y = බිඳුව. ඒක තමයි සුළු කෝණ සමච්ඡේදකයේ වෙන්නේ. හොඳයි. 1 2 ලක්ෂය කේන්ද්‍ර කර ගනිමින් L3 රේඛාව ස්පර්ශ කරන වෘත්තයේ S1 නම් S1 හි සමීකරණය. මෙහෙමනේ. දැන් අපි රේඛාවක් හොයාගත්තා. ඒ තමයි L3. දැන් කියනවා 1 2 කියලා ලක්ෂයක් තියනවලු. ඒක කේන්ද්‍ර කරගෙන මේක ස්පර්ශ කරන වෘත්තයක්. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම අපිට අරය හොයාගන්න බෑ වෘත්තය හොයන්න. අරය කියන්නේ මෙතන ඉඳලා මේ රේඛාවට ලම්බ දුර. ඒක තමයි අරය වෙන්නේ. හොඳයි. ඉතින් අපි 1 2 සිට L3 ට ලම්බ දුර ආදේශ කරා සංගුණක වර්ගල එකතු වර්ගමූලයෙන් බෙදුවා නේද? උත්තරය එන්නා 10ක්. සෝ 10 බෙදීම 5 2. නා අරය 2යි කේන්ද්‍රය මේක. කෙලින්ම ඔයාට සමීකරණ ලියන්න පුළුවන්. හරි සරලයි. හරිනේ? සමීකරණ අපිට දීලා තියෙනවා බව පෙන්වීමක් නේ. ඔව්. ඊට පස්සේ කියනවා S1 විසින් x අක්ෂයේද ස්පර්ශ කරන බව පෙන්වනවා. දැන් මෙයාම x අක්ෂයේ ගෑවෙනවා කියලා පෙන්වන්න. මෙහෙමනේ. යම් කිසි වෘත්තයක් x අක්ෂයේ ස්පර්ශ වෙනවා නම් නීතිය තමයි මේ කේන්ද්‍රයේ y ඛණ්ඩාංකය තියෙනවනේ. මෙන්න මේක. ඒකේ මාපාංක අගය මේ වෘත්තයේ අරයට සමාන වෙනවා. හරිනේ? මේ බලන්න රූප සටහන. හරිනේ? එහෙනම් මෙන්න S1 හි කේන්ද්‍රයේ y ඛණ්ඩාංකය 2යි. ඒ කේන්ද්‍රය 1 2නේ. ඒකේ මාපාය මාපාංක ගන්න. ඔතන මේ ඛණ්ඩාංකේ ඍණ පැත්ත තියුණා දුර හොයනකොට මාපාංක ගන්න වෙනවනේ අන්න ඒක නිසා. හොඳයි ඒක සමානයි කාටද හරියටම S1 ගේ අරයට. මෙයාගේ අරයත් ආවේ දෙකම නේද? ඒ නිසා x අක්ෂය ස්පර්ශ කරයි. හොඳයි. දැන් කියනවා S2 කියලා තව වෘත්තයක් තියනවලු. ඒක කේන්ද්‍රයේ ලැම්ඩා බිඳුව වන අරේ ඒකක එකක් වන සාධාරණ වෘත්තයක් නිරූපණය වන බව. ඉතින් මේ වෘත්තය අරගෙන ඒගොල්ලෝ අපිට දීපු වෘත්තය අරන් කේන්ද්‍රයේ සහ අරේ හොයන්න. මෙන්න අර එකයි කේන්ද්‍රයේ ලැම්ඩා බිඳුව කියලා පේනවා. ඒ කියන්නේ ලැම්ඩා බිඳුව කියන්නේ x අක්ෂයේ උඩනේ. ඔව්. මේ හොයලා තියෙන්නේ x අක්ෂයේ උඩ කේන්ද්‍රයේ තියෙන අරේ ඒකක එකක් වෙන වෘත්තය. මේ මේකේ අගය ලැම්ඩා. ලැම්ඩා බිඳුව. ඉතින් එතකොට ලැම්ඩා වෙනස් වෙද්දි මොකද වෙන්නේ? මේක දිගේ චලණය වෙනවා හරියට. හරි. එහෙනම් මේක චලණය වෙන වෘත්තයක්. ලැම්ඩා වෙනස් වෙද්දි x අක්ෂයේ උඩ චලණය වෙන වෘත්තයක්. S1 S2 වෘත්ත දෙක ඡේදනය වීමට අවශ්‍යතාව. ඡේදනය වෙන්න නම් මොකද්ද වෙන්න ඕන වෘත්ත දෙකක්? සරලයි. එච්චර අමාරු නෑ. ඕනෑම වෘත්ත දෙකක් ඡේදනය වෙන්න නම් අවශ්‍යතාවයක් තියෙනවා. මොකද විදි පහක් තියෙනවානේ වෘත්ත දෙක ඉන්න පුළුවන්. ඒ විදි පහෙන් ඡේදනය කියන අවස්ථාව වෙන්න ඕන නම් මොකද්ද වෙන්න ඕන? කේන්ද්‍ර අතර දුර අරයන් දෙකේ එකතුවට වඩා අඩු හෝ සමාන වෙන්න ඕන. අරයන් වල වෙනසට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕන. සමානතාවයත් ගන්නවා මොකද ස්පර්ශය කියන්නේ ඡේදනයක් වන නිසා. හොඳයි මේ තියෙන අවශ්‍යතාවය. අරයන් දෙකේ එකතුව 3යි වෙනස 1යි. එහෙනම් මෙන්න කේන්ද්‍ර අතර කේන්ද්‍ර 1 2 සහ ලැම්ඩා බිඳුව. මෙන්න හෙව්වහම වෙන දේ. එතන මේක වර්ග කරපුවාට පස්සේ අපිට මේ අතර ඉන්නවා කියලා එනවා. පස්සේ 4 අඩු කරන්න ඍණ 3යි 5යි අතර කියලා එනවා. අපි දන්නවා කොහොමත් මේක ධනයිනේ. එතන මේ ඍණ 3ක් වෙනකන් හරිය අවශ්‍ය නැහැ. බිඳුවට වැඩි 5ට අඩුයි කියලා ඔප්පු කරගත්තා නම් හරිනේ. 5ට අඩු වුණා නම් ඇදිනේ වීම ප්‍රමාණවත් වේ. දැක්කද? අයි මේක කොහොමත් ධනයිනේ ඍණ 3ට වැඩිනේ ධනයිනා.
නේද? හොඳයි මේක පහට අඩු වෙන්න. පහම හිටගෙනවා මූල පහේ වර්ගයේ සාධක දෙකකට කඩන්න. අපි දන්නවා කුඩා හෝ සමාන බිංදුව නිසා මේ සාධක දෙක බිංදුව කිරීම සඳහා යෙදිය යුතු අගයන් දෙක අතරමැදි ප්‍රදේශය තමයි ලැම්ඩා සඳහා ගත යුතු අගයන්. ඒක දීලා තියෙනවා බව අපෝහණය කරන්න කියලා. වැඩේ පැහැදිලිද? රයිට් හොඳයි. ලැම්ඩා ඉහත පරාසය තුලවන විට, ඒ කියන්නේ ලැම්ඩා මේ අතර අගයක් නම්, ඒ කියන්නේ වෘත්ත දෙක කැපෙනවා නම් ඉහත වෘත්ත දෙකට ඇඳිය හැකි පොදු ජායයේ සමීකරණය ලැම්ඩා ඇස්ටරන්ස් වන්ද. දැන් අපි දන්නවා පොදු ජායයේ හරි සරලයි සූත්‍රය මොකද්ද? වෘත්ත දෙක අඩු ගන්නවා නේද? S1 2 පොදු ජාය කියන්නේ මෙන්න මේකට. පොදු ජාය දෙන්නටම ජායක් පොදු වෙච්ච. හොඳයි. අඩු කරන්න. මෙන්න වෘත්ත දෙක අඩු කරා. මෙන්න ලැබෙනවා පොදු ජායයේ සමීකරණය ලැම්ඩා ඇස්ටරන්. හොඳයි. X පද Y පද සහ නියත පද. හොඳයි. ඊට පස්සේ කියනවා එම පොදු ජාය පිළිවෙලින් X හා Y අක්ෂ දෙක ඡේදනය කරන ස්ථාන PQ නම් PQ සොයා PQ වි මධ්‍ය ලක්ෂයේ M නම් M දීලා තියෙනවා බව පෙන්වන්න. මේ රේඛාව XY කැපෙන තැන් හොයන්නේ කොහොමද? දැන් X කැපෙන තැනනේ P ලක්ෂය එනවා. X කැපෙනකොට Y බිඳුවයි. දාන්න X ට අගේ එනවා. X කි කණ්ඩාංක මෙන්න Y බිඳුවයි. ඊට පස්සේ X ට බිඳුව දාන්න. Y කැපෙන තැන එනවා. Y කි කණ්ඩාංක බිඳුවේ මේක. පස්සේ මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂය M නම් X කණ්ඩාංක එකතු කරලා දෙකට බෙදනවා. Y කණ්ඩාංක එකතු කරලා දෙකට බෙදනවා. හරි සරලයිනේ. මෙන්න සූත්‍රය. हरिद හරි දැන් මම මේකේ ලැම්ඩා ඉන් කරනවා මට පේනවා මේ දෙක බෙදපු ගමන් ලැම්ඩා වර්ග පදේ කැපෙනවා මෙන්න ඒකෙන් ලැම්ඩා උක්ත කර ගන්නවා පස්සේ ලැම්ඩාව මේ දෙකේ මෙන්න මෙතෙන්ට ආදේශ කරනවා මේ 8 මෙහෙට වැඩි කරා 8y සමානයි 2 කරින ලැම්ඩා වෙනුවට මේක දැම්මා දාලා සුළු කරාම මෙන්න වාට පතේ ලැබෙනවා එතන මේක උඩ තමයි ලැම්ඩා වෙනස් වෙද්දී අර මැද ලක්ෂය හොඳයි මම මේකත් එක්කම එකතු කරනවා මේ මේ කොටසටම මොකද්ද මේක ඩිස්මෝස් වලින් මේක නිරූපණය කරා මේ අවසාන කොටස මේ චලනය ඇති වෙන කොටස නිරූපණය කළා කොහොමද මේක වෙන්නේ කියලා අදාළ වෘත්ත දෙකත් එක්කම පොඩි වීඩියෝ ක්ලිප් එකක් පැහැදිලිද හොඳයි අපි මුලින්ම බලනවා S1 වෘතය x වර්ග + y වර්ග ඍණ 2x ඍණ 4y + 1 සමානයි බිඳුව මේ තියෙනේ වෘතය ඉතින් අපිට ඔප්පු කරන්න තියුණා නේද මේක x අක්ෂයේ ස්පර්ශ කරනවා කියලා ඔව් මේ විදිහටම තියෙනවා හොඳයි ඊට පස්සේ අර ලැම්ඩා සහිත වෘතය මම මෙතනනම් k අකුර දාලා තියෙන ලැම්ඩා වෙනුවට මෙන්නේ වෘතය අපිට පෙන්වන්න තියුණා මේ වෘතයේ අර ඒකක එකයි කේන්ද්‍රය ලැම්ඩා බිඳුව k බිඳුව මෙන්න මම දාලා තියෙනවා මේ තියෙන ලක්ෂය හරිනේ එතන මේකේ අර ඒකයි ඔබට හොඳින් බැලුවොත් නිකන් දලා අදහසක් ගන්න පුළුවන් මේ උස එකක් වෙනවානේ මෙතෙන්ට දෙකයිනේ කොටු දෙකක උසනේ ඒක එකයි එතන අපිට කිව්ව නේද මේ දෙන්න ඡේදනය වෙන්න නම් අවශ්‍යතාවයක් හොයන්න ඔව් ලැම්ඩා එක දන මූල පහ එක ඍණ මූල පහ අතර මේ බලන්නේ ඒ අතර චලනය කරනකොට විතරයි ওই හරියටම ඡේදනයක් සිද්ධ වෙන්නේ අපි චලනය කරනවා බලමු මෙන්න දැන් බලන්න අර ගැටම අර කෙලවරදී ස්පර්ශිත අවස්ථාව දැක්කද මේ පැත්තේ කෙලවරටම යන වෙලාවත් බලන්නකෝ ස්පර්ශිතයි එතනින් එහාට බැහැවත් එහාට යනවා මෙතනින් මෙහාට ගියොත් මේ පැත්තට යනවා එහෙනම් ඒ අවස්ථාව දෙකම මග ඇරලා තියෙන පැහැදිලිද රයිට් හොඳයි ඔන්න එහෙනම් අපි වෘත්ත දෙකේ ඡේදන අවස්ථාව ගත්තා ඊළඟට අපිට කිව්වා මේ දෙකේ පොදු ඡාය හොයන්න හරිනේ ඉතින් පොදු ඡාය විදියට තියෙන්නේ මේ කරින මේක මෙන්න අවස්ථාව පොදු ඡාය ඔබට පැහැදිලිව පේනවා ඒ දෙන්නගේ ඡේදන ලක්ෂය හරහා යනවා පස්සේ අපිට කිව්වා මේ පොදු ඡාය විසින් x අක්ෂයේ කපන තැන හොයන්න කියලා. මෙන්න මේ ඩොට් එකෙන් පේන්නේ එතන. ඒ වගේම y අක්ෂයේ කැපෙන තැන මෙන්න මෙතන. ඒ ස්ථාන දෙකත් අපි ගත්තා. හරිනේ. ඊළඟට අපිට කිව්වා මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂය වෙන m ලක්ෂය. මෙන්න තියෙනවා මධ්‍ය ලක්ෂය. හරියට මේ ඩොට් දෙකේ මැද. දැන් අපි නිකමට නැවත මේක චලනය කරනවා බලමු. දැක්කද උඹට? උඹට පැහැදිලිව පේන්න ඕන පොදු ඡාය වෙනස් වෙනවා. ඒ වගේම අර xy කැපෙන තැන දෙක වෙනස් වෙනකොට මධ්‍ය ලක්ෂය. දැක්කනේ වෙනම පැත්තකින් එන්න පටන් ගන්න. රේඛාව තිරස් වෙලා අයින් වුණාම අන්න කළු පාට රොට් එක එක්තරා ලක්ෂයක් විදියට අපිට නිරූපණය වෙනවා. පැහැදිලිනේ. ඔන්න නිරූපණය වෙන හැටි. හොඳයි අපිට ඇත්තම කිව්වේ මේ කළු පාට රොට් එකේ පතේ අපි චලනය කරනවා බලමු. මෙන්න ඔබට පේනවා කළු පාට රොට් එක එක්තරා මාර්ගයක ගමන් කරන්න පටන් ගන්නවා. අපෙන් ඇහුවේ කොතනද කියන්නේ මොන පාර දිගේද යන්නේ. හොඳයි ඉතින් අපි ඒක ඇහුවා. මෙන්න මේක තමයි අවසානයට ආවේ. අපි දාලා බලමු ඒක. ඔබට පැහැදිලිව පෙනෙයි. දැක්කද? කළු පාට රොට් එකේ යමන් කරන්නේ ඔන්න ඔයි කියන අර තැඹිලි පාට කඩිරි රේඛාව මත. ඉතින් ඒක තමයි අපි පතයක් ලෙස නිර්මාණය කෙරේ. මේ වගේ දෙයකින් අපිට ප්‍රශ්නේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක බොහොම පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දකින්න පුළුවන්. ඉතින් ඒක ගානක් තේරුම් ගන්න බෙහෙවින්ම වැදගත් වෙනවා. පැහැදිලිද? රයිට්. හොඳයි. හොඳයි අපි යනවා මේකේ ඊළඟ ගානට. හොඳයි. 10 වෙනි පේපරේ B කොටසේ 5 වෙනි ගාන. ත්‍රිකෝණමිතිය ඇසුරෙනුයි දියේ.
කොටස් තුනක් තියෙනවා අණු කොටස්. පළවෙනි එක tan alpha tan beta tan gamma යන අගයන් තුනෙහි එකතුව lambda වන අතර වර්ගවල එකතුව mu. මෙන්න එකතුව lambda වර්ගවල එකතුව mu. හරිනේ? තවද ගුණිතය එකයි. හරි. කොටස් දෙකක් තියෙනවා අහනවා අපිට ප්‍රකාශනය කරලා පෙන්නන්න. හොඳයි. මොනවද අහන්නේ? cot alpha cot beta දන cot gamma. ওই තුන දෙනාගේ එකතුව. දැන් කෙනෙක් කියන්න පුළා ඒ පැත්තෙන් පටන් ගත්තා නම් හරි නේද? ඔව්. හැබැයි මම දකිනවා ඒකේ පිළිතුර. පිළිතුර තියෙන්නේ භාගයයි lambda වර්ග ඍණ mu. ඉතින් ඉතින් පිළිතුරෙන් කියනවනේ වෙච්ච දේ. lambda ව වර්ග කළා mu ව අඩු කළා දෙකට බෙදන්න කියන එක තමයි කියන්නේ. හරි. මම මුලින්ම lambda වරම වර්ග කරනවා. මම දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. නමුත් මම කරනවා. tan වර්ග බීටා tan වර්ග ගැමා දෙක ගානේ ගුණිතය. හරිද? හරි. වර්ග පද තුනේ එකතුවට mu දාන්න පුළුවන් අන්න. දැක්කද? හා. ඊට පස්සේ මේ දෙකේ ඉලක්කමක් එලියට අරගෙන tan alpha tan beta කියන්නේ කවුද? එකයට tan gamma. මේ දෙන්න එකයට tan alpha, එකයට tan gamma. so beta. මෙතන lambda වර්ග. mu අර පැත්තට දාන්න. හරි. කවුද එකයට tan කියන්නේ? cot දෙකෙන් බෙදන්න. ඔන්න උත්තරේ. බලන්න කොච්චර වේගවත්ද කියලා. පැහැදිලිද? අර විදිහට එන්න බැරිද පුළුවන්. මේ පැත්තෙන් පටන් ගන්න හදන්න පුළුවන්. හොඳයි හොඳයි. ඊට පස්සේ අපිට කියනවා cot පදවල වර්ගවල එකතුව. හා. අපි මේක වර්ග කරමු. ඒ මොකද? අන්තිම සූත්‍රය බැලුවහක් පේනවා එයාගේ උත්තරේ අර කලින් එකට ආපු උත්තරේ වර්ග කරලා තියෙනවා. 4න් එකයි lambda වර්ග ඍණ mu ගේ වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ මේක වර්ග වෙන්න එපා. මේ පැත්තත් වර්ග කරා. හොඳයි. cot වර්ග cot වර්ග cot වර්ග 3 හරියි. දෙන්න ගානේ ಗುಣ වෙනවා. මෙන්න. දෙකකුත් එක්කනේ. ඔව්. මේ දෙන්න ගානේ ಗುಣ වෙලා හැදෙන්නේ ඇත්තටම කවුද? cot alpha cot beta. කවුද cot alpha cot beta කියන්නේ? හිතන්න. cot alpha cot beta කියන්නේ මේ tan tan beta ගෙන් බෙදන්න. එතන මේ පැත්තට ගියාට පස්සේ ඒක කොට් වෙනවනේ. හා කොට් ඇල්ෆා කොට් බීටා කියන්නේ tan gamma. මේ ඉන්නේ tan gamma. tan alpha tan beta. ඒ තුනේ එකතුව කියන lambda. ඉතින් එහෙනම් 2යි lambda එක අඩු කරන්න විතරයි තියෙන්නේ. දැක්කනි බොහොම සරල ගණනක් එච්චර අමාරු නෑ නිවැරදිව හිතන්න. හොඳයි. දෙවනි ගාන. sin x සහ cos x සඳහා tan x බෙදීම දෙක ඇසුරෙන් වෙන සූත්‍ර පුළුවන්. මේ ප්‍රධාන ත්‍රිකෝණමිතික සූත්‍රය. ඒව අපතක වෙන්න බෑ. බලන්න දැන් මම ඉතින් ලකුණු 10ක් වෙන් කරලා තියෙනවා. දැන් මේ ගානේ ඒ කොටස කියවලා ඔබට ලකුණු 10 ගන්න පුළුවන් නේද? මේ සූත්‍ර දෙක මතකද? එළව කාලේ මුල ඉඳලාම ওই සූත්‍ර දෙක ඔළුවේ තියාගන්න කියන දේ කොච්චර වතාවක් අපි කියනවද? නේද? ඒතර කවුරු හරි මේ পেපර් එකට ලකුණු බිඳුවක් ගන්නවා කියන්නේ ඔබ නිකමට හිතන්න. හරිද? ඔව් මේ කොටස ගැනවත් සැලකිල්ලක් දක්වලා නැහැ මේ නිකන් ලියලා තියන්න තියෙන කොටස ගැන. තේරුණාද? ඒ කියන්නේ උවමනාව ඇත්තෙම නැහැ කියන එක තමයි. එහෙම වෙන්න එපා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න. ලකුණු රැස් කරන්න බුණා උඩරිම තැන් ටිකෙන් ලකුණු ටික රැස් කරන්න. හොඳයි. ඊට පස්සේ කියනවා t බෙදීම එක දන t වර්ග සමානයි භාගයයි sin x බවත්. දැන් මම ගන්නවා t බෙදීම මෙතනින් ඔබට පේනවා මේ දෙකේ ඉලක්ක මේ පැත්තට බෙදුවොත් මෙහෙම එකක් හැදෙනවා. ඔව් මේගොල්ලෝ කියනවා මේ t කියන්නේ tan x බෙදීම දෙක. අ මේවා t දාත හැකිනේ. t බෙදීම එක දන t වර්ග සමානයි භාගයයි sin x මේ දෙකේ. හොඳයි. ඊට පස්සේ කියනවා t වර්ග බෙදීම එක දන t වර්ග. මම මෙහෙම කරනවා. ඒක උත්තරේ තියන්නේ භාගයයි එකරින cos නේ. හා. භාගයයි එකරින cos දානවා මේ ඇතරින් අපි ලියාගත්ත සූත්‍රයේ තියෙන මේක. වෙන. දාන පොඩ සුළු කරනවා. එතකොට එනවා මෙතනට මෙයා වැඩි වෙලා සුළු වෙලා දෙකක් කැපිලා මේක එන්නේ. tan වර්ග වෙදීම එකදන tan වර්ග. ඉතින් tan වර්ග කියන්නේ t වර්ග. මෙතනත් t වර්ග හරියට හරි. ඊළඟ එකේ තියෙන භාගය එක දන cos. මෙන්න. ඒකටත් අර විදිහට මෙතන දන වෙච්ච එක විතරයි උනේ. සුළු කරලා බලන්න. උඩ tan වර්ග කැපිලා ගිහලා දෙකක් කැපිලා ගිහලා එකයට එක දන t වර්ග නිර්මාණය වෙනවා. හොඳ දැන් කෙනෙක් ඇහුවොත් ඇයි ඒක? පල්ලෙහා තියෙනවා විස්තරේ. fx කියලා මෙන්න මෙහෙම ශ්‍රිතයක් දීලා. පේනවනේ හැමෝටම. අපිට කියනවා මෙයා වෙන විදියකට හරවන්නලු. මෙහෙමනේ. එකත් එක්ක මෙයාව බෙදලා මට දැන් මම මුලින්ම කරගන්න මෙහෙම දෙයක්. අතන මේ tan පද තියාගෙන ඉන්නේ නැහැ. tan කියන්නේ t නේ. හා දානවා. මේ ඉන්නේ සරල කරා. ලේසියි රිසුළු කරන්න. 1 යට 1 දන t වර්ග වෙනම් පදයක්. 4 පැත්තකට කරොත් t යට 1 දන t වර්ග තා පදයක්. 3 පැත්තකට කරොත් t වර්ග බෙදීම 1 දන t වර්ග තා පදයක්. පස්සේ මේ ඉන්නේ කවුද? 1 දන cos ගේ භාගය. අර අපි උඩින් සාධනය කරා. මේ ඉන්නේ කවුද? භාගයයි sin x. මේ ඉන්නේ කවුද? 1 ඍණ cos ගේ භාගය. පස්සේ සේරම සුළු කරන්න වාට මේ උත්තරේ ලැබෙනවා. සරලයි ලොකු දෙයක් නෑ. හොඳයි. ඊට පස්සේ අපිට කියනවා මේක a cos x + alpha + b වෙන පරිදි ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ මේක තනි sin cos කෙනෙක්ට ගන්නලු. අතරම cos කෙනෙක්ට. පුළුවන් නේ? දැන් මෙතන cos x නේ. ඔව්. ඒකේ cos x sin x නිසා ඉස්සරහින් ඉලක්ක දෙක ගන්නවා. 1 1යි. වර්ග කළ එකතු කළා වර්ගමූල ගන්නවා. මූල දෙකයි බෙදනවා වැඩි කරනවා. එතන මේගොල්ලන්ට අපිට cos දාන්න පුළුවන් sin දාන්න පුළුවන්. එතන මේක තනි cos කෙනෙක් කරන්න පුළුවන්. ඍණ 1 2 මූල 2. හරිනේ. පැහැදිලි නේ හැමෝටම? එතන ඔබට තේරෙනවද මේ a කියන්නේ 2 මූල 2යි b කියන්නේ ඍණ 1යි alpha කියන්නේ 5 බෙදීම 4යි.
ඊට පස්සේ ඉතින් කියන්නේ මෙයාගේ ප්‍රස්ථාරය දින. ඉතින් ඔබ දන්නවා ඒ කොටස ගැන. මම ඒකයි වෙනම විස්තර කරන්න යන්නේ. කරන විදියනේ. මේක එක මෙහෙට දාලා දෙකයි මූල දෙකෙන් බෙදලා. මෙයා y කියනවා, මෙයාට x කියනවා. ඒතර අපි නඳින දින y = cos x. හැබැයි අක්ෂ දෙක වෙනස්. capital X capital Y නේද? පස්සේ අපි පරාසය පොඩ්ඩක් වෙනස් කරනවානේ. 5 වැදීම 4ක් එකතු කරලා. අයි capital X ගේ පරාසය ගන්න එපයි. simple x ට 5 වැදීම 4ක් එකතු කරනවා. capital X ගේ පරාසය. ඒ පරාසය තුල ප්‍රස්ථාරය ඇඳලා අක්ෂ දෙක මාරු කරනවා. මම ඒක දැන් කියලා දෙන්න යන්නේ අපි දන්න නිසා. හරි? Right, අවසාන කොටස අපිට කියනවා cos 2 sin inverse 3 බෙදීම 5 දන 5 බෙදීම 4 අගය k නම් k හි අගය සොයන්න. ඉතින් ලේසි මේක ඇත්තනම ප්‍රතිලෝම ත්‍රිකෝණමිතියක් නැහැ. මෙතන නිකන් සුළු කරන්න. මම දැන් මේ පැත්ත ගන්න මෙන්න මේ කැල්ල a කියලා. ආ එහෙනම් cos 2a දන 5 බෙදීම 4 නේ හොයන්න තියෙන්නේ. ඔව්. cos 2a cos 5 බෙදීම 4 රේන sin 2a sin 5 බෙදීම 4. මෙයත් එක යට මූල 2යි මෙයත් එක යට මූල 2යි. cos 2a කියන්නේ 2 cos වර්ගයේ ඍණ 1. sin 2a කියන්නේ 2 sin 1 cos 1. හරි දැන් අපි දන්නේ sin inverse 3 බෙදීම 5 a කියලා. ඔව්. ඉතින් ඒ කියන්නේ sin a 3 බෙදීම 5 නේ. ඔව්. sin inverse කෙනෙක් නිසා a ඉන්නවනේ ඍණ 90 ධන 90 අතරේ. හැබැයි මේක ධන නිසා බිංදු 90 අතර කියලා ලියන්න පුළුවන්. මේ තියෙන. හරි. සුළු කෝණයක් නේ. ත්‍රිකෝණي ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. 3 බෙදීම 5යි sin. එහෙනම් මේක 4යි. එහෙනම් cos a කියන්නේ 4 බෙදීම 5 නේද? ආදේශ කරන්න. සුළු කරලා ගන්න මෙන්න පිළිතුරු. ලකු ගානක් නෙවෙයි ඒක. නිවැරදිව හිතලා බොහොම සරලව අපිට සුළු කරලා ගන්න පුළුවන්. පැහැදිලිද හැමෝටම කියපු දේ? රයිට් හොඳයි. අපි යනවා මේකේ අවසාන ගානට. හොඳයි. 16 වෙනි පේපරේ B කොටසේ අවසාන ගාන 6 වෙනි ගාන මේකත් තියෙන ත්‍රිකෝණමිතිය ඇසුරෙන්මයි. අනු කොටස් හතරක් තියෙනවා. බලමු. මුලින්ම තියෙනවා සර්ව සාම්‍යයක්. sin α + β + cos α - β ගේ සම්පූර්ණ වර්ගය වෙන්න. මේක බව. පුළුවන් බලමු. sin α + β ප්‍රසාරණය cos α - β ප්‍රසාරණය පස්සේ මට වෙනවා මේ පදෙයි නැත්නම් මේ පදේ ගත්තත් කමක් නැහැ මේ දෙන්න ගන්නකො හා sin α පොදුයිනේ එළියට ගන්න මෙතනින් sin β එනවා මෙතනින් cos β එනවා හා මේ දෙන්නගෙන් cos α පොදුයි sin β එනවා cos β එනවා දැන් මේ පදේ මේ දෙන්න දෙකේම ඉන්නවනේ ආයේ එළියට ගන්න sin α cos α එනවා වර්ග කරන්න නිතියුනේ මම හිතනවා සාධක වෙන් කරා නේද මෙයාගේ වර්ගය මෙයාගේ වර්ගය මෙයාගේ වර්ගය එනවා sin වර්ග l beta cos වර්ග beta දන 2 sin beta cos beta මෙතනත් එහෙමයි මේක 1යි මේ sin 2යි beta මේක 1යි මේ sin 2යි alpha සරලයි බොහොම සරලයි එකනේ හොඳයි ඊට පස්සේ තියෙන්නේ ත්‍රිකෝණ විසඳීමෙන් ඒකේ ප්‍රායෝගික පරීක්ෂණයක් වගේක් දීලා තියෙනවා PQ කියන්නේ ගොඩනැගිල්ල ගොඩනැගිල්ලක උස මැනීම සඳහා කළ පරීක්ෂණය පහත රූපේ දැක්වේ A සිට B ට මෙන්න මේට B A හා B සිට sorry Q ಈ ಆರೋಹಣ ಕೋನ ಬಿನೋವಿಟ ಪಿಲಿವಲಿಂ ಆಲ್ಫಾ ಹಾ ಬೀಟಾ ವೇ මෙතන ಇದಲ ಆರೋಹಣ ಕೋನೆ ಆರೋಹಣೆ කියන්නේ ಉಡ ರತ್ರ ಯನ್ನೋನೆ ಧನ ಕೋನ ಲೆಸ ಅಪಿ ಮೈನ್ ಯನ್ನೇವ ಏ ದೆಕ ಆಲ್ಫಾ ಬೀಟಾ ಹರಿ මෙතන ಇದಲ ಮೇ ಲಕ್ಷ್ಯ ವೆನಕಂ ಬಲುವೋತ್ ಕೊಚ್ಚರ ಕೋನೆಯಂ ಬಲನ್ನೋನೆದ ಕಿಯರಿ ಸೈನ್ ನೀತಿಯ ಭಾವಿತೆಂ ಗೊಡನಗಿಲ್ಲೆ ಉಸ ಎಚ್ ಸದಹ ಪ್ರಕಾಶನೆ ಮೇಕ ಮೇ ದೆನ ಅತ್ರ ವೆನಸ ಡಿ ಅಪಿಟ ಮೇಟಿಂಗ್ ಸಂಬಂಧ ಕರಗನ್ನ ಯೋನ ಮೆಹೆಮನೆ ಸೈನ್ ನೀತಿಯ ದಾಮ್ ಮೇ ದುರ ಡಿ ನಂ බලන්න අන්තිම උත්තරේ තියෙනවා d අකුර h අකුර sin α sin β සහ sin β ඍණ α බලමු ඒ ටික ගන්න. මම මෙහෙම ගන්නවා. මේ දුර d ඉන්නවනේ. ආ d ඉන්නවා කියන්නේ යාට ඉස්සරහා ඉන්න කෝණේ ඕන වෙනවා. β ඍණ α නේ මේ දෙන්න අඩු වෙලා නෙන්නේ. හා. එහෙනම් ab පාදයයි ඊට ඉස්සරහා ඉන්න කෝණේ sin ආගයයි. ඊට පස්සේ දැන් අපිට h වෙත යන්න බෑ එකපාරට. මොකද මේ ත්‍රිකෝණයට දාන්නේ. මේ ත්‍රිකෝණේ අපි ගමු මෙයාව කැමති විදියට. තර මේ 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 පාදයේ ගත්තොත් BQ කියන පාදේ එයාට ඉස්සරහ ඉන්න කෝණේ ఆల్ఫా sin ఆల్ఫా විදිහ BQ. හරි. ඊට පස්සේ මට පේනවා මේ BQ කියන කෙනාව ලියන්න පුළුවන්. මෙතන උස H නිසා මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක් නිසා PQ සමානයි BQ sin β. එතනින් BQ වෙනවා H බෙදීම sin β කියලා. ඒකත් දානවා මෙතෙන්ට AB කියන්නේ D සුළු කරපු ගමන් උත්තරේ එනවා. පැහැදිලිද? එච්චර අමාරු නෑ. ඒක බොහොම සරලයි. ඊට පස්සේ කියනවා A ලක්ෂයට ගොඩනැගිල්ලේ පාමුල සිට දුර මෙන්න මෙතෙන්ට මෙතන ඉඳලා දුර අහනවා කෙනෙක් කියන්න පුළුවන් D ධන තව ටිකක් කියලා. ඔව් ඒත් හරි. හැබැයි ඊට වඩා වෙනස් විදිහකට අපි ගන්න බලමු. මම මෙහෙම වෙනවා. ඔබට පේනවා මෙන්න මෙතන මම නැවත sin නීතිය දාලා තියෙනවා. දාලා තියෙන්නේ ෆයිරින බීටා. මේ බලන්න මේ කෝණය. sin ෆයිරින බීටා කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය sin ආගේ. හරි? බෙදීම AQ මේ පාදයේ මේ ත්‍රිකෝණයට දාන්නේ. මේ කෝණයයි මේ පාදයයි ඊට පස්සේ sin β ඍණ α බෙදීම d ආයි ඒ වෙන මේ පාදයයි මේ කෝණයයි තාපාරක් දාන. ඒ කියන්නේ මේකෙම ඊළඟ එකත් ලියනවා නේ. ඔව්. එතනින් මම AB කියන්නේ d නේ. AQ හොයා ගන්නවා. AQ කියන්නේ මේ දිග. පුළුවන් AQ උක්ත කරලා හදාගන්න බෙත්. ඇයි එහෙම එකක් හදුවේ? මොකද
මෙතන ඉඳලා පාමුලට දුර එන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට දුර එන්නේ AQ cos alpha. මේක ඕනේ alpha නේ. මේ තියෙන්නේ. ඒ කියන්නේ AP කියන්නේ AQ cos alpha. AQ හොයලා තියෙනවා නම් මෙන්න මෙතන මේ තියෙන AQ කියලා කියනවා. ඒකට cos alpha එක දාන්න විතරයි ඉන්නේ. ඔබ පිළිතුර බලන්න ඉවරදේ මේක පේනවා. පැහැදිලිද? හරි එච්චර අමාරු නෑ. ඉවරදේ විතරයි. හොඳයි හොඳයි. C කොටස. X විශාලා එක නම් tan inverse 1 x දාන tan inverse 1 x දාන එක සමානයි tan inverse තවත් එකක්. බව පෙන්නනවා. ලේසි. මේක A මේක B කියලා ගන්න. අපෙන් අහන්නේ මේ දෙන්නගේ එකතුව tan inverse කෙනෙක් ලෙස. ආ එහෙනම් tan A දාන B හෙවුවා නම් හරි. tan A දාන B ට ප්‍රසාරණය දාන්න. මේක A නම් tan A කියන්නේ 1 x. tan B කියන්නේ 1 x දාන එක. මෙතනත් ආදේශ කරන්න පුළුවන්. දාලා සුළු කරන්න. මෙන්න උත්තරේ. මේක ආදේශ කළා තියෙනවා මෙන්න පිළිතුර. හරිනේ? එතන මේ පිළිතුරේ අපිට ඉන්වර්ස් ගන්න වෙනවා. කොහොමද තීරණයක් ගන්න? මෙහෙමයි. x එකට වඩා වැඩි ඉනි. ඔව්. එහෙනම් 1 x කියන්නේ 1ට අඩු ඉනි. පරස්පරය ගන්න දෙපැත්තෙම. x එකට වඩා වැඩි නම් x දාන එක 2ට වඩා වැඩි. ඔව්. එහෙනම් පරස්පරය ගත්තොත් ඒක භාගයට අඩුයි. භාගයට අඩුයි කියන්නේ 1ට අඩුයි. එතන බලන් යද්දි මේක 1ට අඩුයි කියන්නේ 1x 1x කියන්නේ tan inverse a නේ. Sorry tan a නේ. නේද? එහෙනම් අවසානයේ මේක දෙපැත්තෙම tan inverse ගත්තොත් අපිට කියන්න පුළුවන් capital A 5 දීම 4ට අඩුයි. යම් අගයක් 1ට අඩුයි නම් එයාගේ tan inverse අගේ tan inverse 1ට වඩා අඩුයි. ඒ කියන්නේ 5 දීම 4ට අඩුයි. B ත් එහෙමයි. එහෙනම් මේ දෙන්න එකතු කරාම 90ට වඩා අඩු වෙන්න එපයි. 90ට වඩා අඩු කෝණ එක අපිට tan inverse ගන්න පුළුවන්ද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව පුළුවන්. පැහැදිලිද? රයිට්. ඉතින් AB කියන්නේ මේ දෙන්න දාලා ලියන්න පුළුවන්. පස්සේ අපිට අහනවා ඒකෙන් අගයක් අපෝහණය කරන එක්තරා අගයක් සහිත ප්‍රකාශනයක්. ඔව්. ඒක බැලුව ගමන් පේනවා මුලින්ම ඉන්නේ tan inverse 2 බෙදීම 3. කෙනෙක් හිතන්න පුළුවන් x ට 2 බෙදීම 3 දානවද? නැහැ. මෙතන ඉන්නේ 1 x නේ. එහෙනම් x ට දාන්න ඕන 3 බෙදීම 2. එතකොට පරස්පරය හැදිලා 2 බෙදීම 3 එන්නේ. පැහැදිලිද මම කියපු දේ? එහෙනම් x ට ආදේශ කරනවා 3 බෙදීම 2 දාන්න පුළුවන්ද? පුළුවන්. මොකද 3 බෙදීම 2 1ට වඩා වැඩි. එකට වඩා වැඩි කෝ අගයක් විතරයි මේකට දාන්න පුළුවන්. මුලින්ම දත්තයක් තිබුණානේ x විශාලා 1 කියලා. ඒක නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ තියෙන්නේ. ආදේශ කරන්න දැන් තුරටම මෙතෙන්ට මෙතෙන්ට සහ මෙතෙන්ට මේක 2 බෙදීම 3 වෙනවා. මෙතන 2 බෙදීම 5 වෙනවා. මේක සුළු කරාම 16 බෙදීම 11ක් බවට පත් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ අර අපිට තියෙන්නේ හදපු සර්ව සාම්ප්‍ය පාවිච්චි කරලා එක්තරා අගයන් සහිත ප්‍රකාශනයක් අපෝහණය කරන්න. එතන ඩිවැරදු අපි තීරණයක් ගන්න ඕන x ට දාන්න ඕන මොන අගයද? මේ වගේ වීති තියෙද්දි ඒ වගේ වට ගැලපෙන්නයි දාන්න ඕන. නිකම් ආදේශ කරන්නේ නැහැ. පැහැදිලිද මම ඔකටම කියපු දේ? රයිට් හොඳයි. එහෙනම් මෙන්න අවසාන අගය. හොඳයි. මේ C කොටස ඊළඟට D කොටස. හොඳයි. 16 වෙනි පේපරේ B කොටසේ අන්තිම ගානේ අවසාන කොටස D කොටස. මෙන්න. 2 දන cot 2x සමානයි cot x දන cos 2x. ඉතින් මේක විසඳන්න තියෙන්නේ සමීකරණය විසඳන්න. ඒ කියන්නේ සාධාරණ විසඳුම ලියන්නයි තියෙන්නේ. බලමු. ඔබට පේන්න ඕන මෙතන 2 cot වලිනවා එකයට tan කියලා. මෙයක් cos එකයට sin. අපි දන්නවා tan 2x ගේ සූත්‍රය වෙන්නේ 2 tan x බෙදීම 1 ඍණ tan වර්ග. මෙතන පරස්පරය ගහලා ඉන්න නිසා අනිත් පැත්ත ගහලා ලියනවා. මෙතනත් sin 2x ටත් දෙනවනේ ඒ වගේ සූත්‍රයක්. ඔව් අර ඉස්සෙල්ලා ත්‍රිකෝණමිතිය ගානේදී හම්බුනේ. ඒකත් පරස්පරය ගහලා ලියනවා. හොඳයි. යට ඉන්නේ 2 tan x 2 tan x ආ 2 tan x කින් ගුණ කරනවා. මෙතන 2 tan x 4 tan x වෙනවා. මෙතන කැපෙනවා. මේක දෙකක් වෙනවා. මෙතනත් කැපෙනවා. අවසානයේ මේ ටික සුළු කරලා බලුවා මෙන්න මේක එන්නේ. දෙකෙන් බෙදුවොත් අපි දන්න කෙනෙක් හදනවා tan වර්ග ඍණ 2 tan ධන 1. ඒ කියන්නේ tan ඍණ 1ේ පූර්ණ වර්ගයනේ tan x 1යි. 1 වෙනුවට 5 බෙදීම 4 ඊට පස්සේ කෙලින්ම සාධාරණ විසඳුම. ඉතින් හරි සරලයි. ඒක ලොකු දෙයක් නෙමෙයි. දැන් අපි මෙන්න මේ තීරණයට එන්න ඕනේ. ඇයි මෙහෙම තීරණයක් ගත්තේ? මොකද 2x නුයි x නුයි පටලව ගන්න බෑ. ඒ වගේම මේගොල්ලෝ සුළු වෙන හැටි මට මෙහෙම තියෙද්දි පේන්නේ. cot නුයි cos නුයි ආයි cot නුයි භාග කෝණයක් එක්ක බෑ. එක જાතියකට හරවගෙන පුළුවන් උපරිම සුළු කරන්න බැලුවා. පැහැදිලිද? හොඳයි. ඔන්න සම්පූර්ණ 16 වෙනි පේපරේ discussion එක. Right.